ඉතින් අද අපි කරන්න යන්නේ ප්‍රොඩක්ට් රිවيو එකක් ගැන. ප්‍රොඩක්ට් රිවيو එකක් කියන්නේ kids table එකක් ගැන තමයි, මේ study table එකක් ගැන තමයි අද අපි ඔයාලට ප්‍රොඩක්ට් රිවيو එකක් මේ තමයි ටේබල් එක හදන්න තියෙන parts ටික. පොඩි පොඩි මේ නට්ස් එහෙම ගොඩාරයක් තියෙන, අපි බලමු කොහොමද අවුට්පුට් එක කියලා. මේකේ බ්‍රෑන්ඩ් එක තමයි Ergonomic study table and chair. එක තමයි බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. Hey guys, welcome to Pavani and Fam YouTube channel. අද අපි ගොඩක් කාලෙකින් තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අද අපි කරන්න යන්නේ ප්‍රොඩක්ට් රිවيو එකක් ගැන. ප්‍රොඩක්ට් රිවيو එකක් කියන්නේ kids table එකක් ගැන තමයි, මේ study table එකක් ගැන තමයි අද අපි ඔයාලට ප්‍රොඩක්ට් රිවيو එකක් ගේන්නේ. ඉතින් බබාල ඉස්කෝලේ යනකොට අපි බලනවානේ මොනවා හරි, කියන්නේ useful වෙන study table එකක්. ඉතින් අපි මමයි මගේ husband වෙයි ගොඩක් රිසර්ච් කරලා අපේ රික්වයර්මන්ට්ස් වලට ගැලපෙන එකක් අපි ඕඩර් කරා. ඉතින් අපිට දැන් එක ඩෙලිවර් කරලා තියෙනවා. දැන් අපි එක assemble කරන්න යන්නේ. මම assemble කරන කී වීඩියෝ එකකුත් කියන්නම්. ඊට අමතරව කොහොමද ඒ ප්‍රොඩක්ට් එක අපිට යූස්ෆුල්ද ඒ පැත්ත ගැනත් මම කියන්නම්. මම හිතනවා ඒක ගොඩක් යූස්ෆුල් එකක් වෙයි කියලා. මොකද ඒඩ්‍රියන්ගේ ස්කෝල් එක පටන් ගන්නවා දිස්සියේ ස්කෝල් යන හින්දා යව රෙඩි කරන්න ඕනනේ ඒ වගේ ඇට්මොස්ෆියර් එකකට. ඒකින් තමයි අපි ඩිසයිඩ් කරේ විදිය ටේබල් එකක් ගන්න. මම ඩීටේල්ස් ඔක්කොම දාන්නම් මොන වගේ ප්‍රොඩක්ට් එක ඔක්කොම කරලා ඉවරට පස්සේ මම ඩීටේල්ස් දාන්නම් මොන වගේද කියලා. ඊට අමතරව ඔයාලා අපේ YouTube channel එකට කැමති නම් subscribe කරන්න, like කරන්න. ඔව තමයි අපේ විස්තර. ඔයාලා මොන හරි දැනගන්න තියෙනවා නම් අපිට comment කරන්න. Okay, stay tuned. මේ තමයි boxes. This is for the chair. ඒක ලේසි වගේ පෙනෙනට ලේසි නෑ. It takes some time to do that. ඉතින් පොඩ පොඩ මම කරා. අපි ඔඩ කරේ බ්ලූ කලර් හින්ත ලයිට් බ්ලූ එකක්. හරිම ලස්සන ක්ලාසික කලර් එකක් ආවේ. ඒ වුණාට ඇසෙම්බල් කරන විදිය එයාලා කියලා තිබ්බ විදිය හරි මේ කොම්ප්ලිකේටඩ්. ඒ කියන්නේ මේ තියෙන ස්ටෙප්ස් හරි මදි. ඒකට අපි හිතලා තමයි ඒක කරන්න ඕන. ඒකට මම ඒක කරා. මේ කොහමරි පුටුව ඉස්සරහට වලට පේනවා මම ෆිනිෂ් එක කොහොමද කරලා තියෙන කියලා. මේ බට් කන්ෆර්ටබල් ඒව ඔක්කොමත් එක බලනකොට ප්‍රොඩක්ට් එකට අපිට රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ඔය පිටිපස්සෙන් පේන පුටුව ෆයිනලි එක ඉවර කරා. දැන් මම ටේබල් එක හදන්න යන්නේ. බලමු ටේබල් එකට මොනවද එන්නේ කියලා. මේ තමයි ටේබල් එක හදන්න තියෙන පාර්ට්ස් ටික. පොඩි පොඩි මේ නට්ස් එහෙම ගොඩාරයක් තියෙන, අපි බලමු කොහොමද අවුට්පුට් එක කියලා. Okay, time for table.
ගානක් අපි ESPN කළා මෙන්න මේක තමයි ෆයිනල් ප්‍රොඩක්ට් එක මේකේ බ්‍රෑන්ඩ් එක තමයි Ergonomic studies study table and chair එක තමයි බ්‍රෑන්ඩ් එක ඊට පස්සේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා අපේ රිකුවයර්මන්ට්ස් වලට ගැලපෙන මම පටන් ගන්නම් මෙතනින් මෙතන තියෙනවා හුක් එක බෑග් එක එල්ලන්න ඊට පස්සේ මේකෙන් තමයි අපිට මේ height එක හදාගන්න පුළුවන් table එකේ මම කයින් කරනවා මෙතනින් අපිට උඩට ඕන නම් height එකට වැඩි කරන්න පුළුවන් නැත්නම් මෙතනින් අඩු කරගන්න පුළුවන් ඊට පස්සේ මේ part එක අපිට ගලවලා අයින් කරන්න පුළුවන් අපිට ඕන වෙලාවට විතරක් use කරන්න ඊට පස්සේ මෙතන තියෙනවා පොඩි storage unit එකක් වගේ පොඩි එයාගේ බඩු තියාගන්න ඒක එතන ඊට අමතරව මෙතන තියෙනවා එයාගේ pens and pencil pen ඒ විදිය ටික තියාගන්න මෙතන තියෙනවා grip එක වගේ paper එකක් වගේ තියාගෙන මේ එක යන්න නැති වෙන්න මේ පොඩි grip එකක් එක්ක table මේ ruler එක ඊට පස්සේ අපිට මේක එන 1 ඕන height එකට හදා ගන්න පුළුවන් ඒක එතන ඊට පස්සේ මෙතන තියෙනවා iPad එක තියන්න ඒක magnetic ඇත්තටම magnetic හින්දා ඕන size එක iPad එකක් තියන්න පුළුවන් and ඒක වැටෙන්නේ නැහැ ඒක iPad එකට use කරන්න පුළුවන් ඊට පස්සේ book එකක් තියන්න use කරන්න පුළුවන් ඒ දෙකම ඒක වටිනවා ඊට පස්සේ මේ බෝඩ් එක ඇත්තටම මැග්නටික්. ඊට පස්සේ මැග්නටික් ඉඳ මේවා ඔක්කොම එයාට paste කරන්න පුළුවන්. එයාගේ arts ඒ විදිහේ ඒවා. මෙතන pens, pencil එයාගේ requirement එකට අනුව දාගන්න පුළුවන්. ඊට පස්සේ chair එක ගත්තොත් chair එක මේ easy to move. රට හරිම flexible, easy to move. ඊට පස්සේ මේ එයාල spiral එකට comfortable වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. कंफर्टबल मुखदेम मूवेट अवश्य विधि हदागापेषल रिक्वयर्मेंट අපි ගොඩක් කැමති මේ ප්‍රොඩක්ට් එකට. ඉතින් කවුරුහරි බලනවා නම් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් අපි කොහෙන්ද ගත්තේ ප්‍රයිසස් ඒවා ඔක්කොම. එන මේ මම හිතනවා ඒඩ්‍රියන් ඉන්ටරෙස්ටිං, ඒඩ්‍රියන් එක්සයිටඩ් ඉතින් එයාගේ ප්‍රොඩක්ට් එක ගැන. ඔක්කොම පර්ෆෙක්ට්. ටිකක් ඇසෙම්බල් කරන්න ටිකක් අමාරුයි. තනියෙන් කරගන්න බෑ. මම තනියෙන් කරන්න ගත්තට ෆිනිෂ් ලයින් එක කරේ හස්බන්ඩ්. Thank you.